Bigwings TV present. ඒ ඔබට මතක් කිරීමක් කරන්න ඕනේ අපේ සංගීත කණ්ඩායම් පිළිබඳව. ඒ අය Bigwings TV ආයතනයේම ස්ථීර කාර්ය මණ්ඩලය ස්ථීර සංගීත කණ්ඩායම යෝයෝ මියුසික් බෑන්ඩ් එක සංගීත කණ්ඩායම. ඒ අයටත් මම හිතනවා ඔබට අයිතියක් තියෙනවා යුතුයකමක් තියෙනවා ශක්තියක් වෙන්න. ඒ නිසා හොඳ නෑඹුල්ලක් පොලසන්නාදයක් වෙන්න. මගේ දුවේ නුඹ අවදියෙන් නම් මේ රැයි මිහිරිම වෙලාවයි. මේ ගීතය ගැන පමණක් පැයක් දෙකක් එක දිගට කතා කරන්න පුළුවන්. ඒ වගේම මගේ ආදරණීය ශික්ෂ සම්පන්න සහ සංවේදී ප්‍රේක්ෂක ඔබටයි මේක කියන්නේ. මේ ගීත දිහා බලපුවම යන්තම් යමක් කියලා ගීතයට යන්න අමාරුයි. මේ ගීත ඇතුලේ තියෙනවා දැවැන්ත යටිපෙළ අරුතක්. ඒව නොකියා පැනලා යන්න නම් රත්නශ්‍රී මහත්තයා මෙහෙ එන්න ඕනේ. ඒ නිසා එතුමාට මං කියන්නේ එහෙමම යන්නත් එපා. කිවි යුතු දේවල් සාරාංශගත කරලා කියන්න. අනිත් කාරණාව ඔබ මෙතෙක් මේ සෑම ගීතයක්ම රසවින්දේ තමහර වෙලාවට බහුතරයක් මතු පිටින්. දැන් මීට පස්සේ මේ ගීත ඔබ රසවිඳිනකොට ඔබට රත්නශ්‍රී මහත්තයා මතක් වෙනවා. ගීතයේ යටිපෙළ අරුත මතක් වෙනවා. ඔබේ භාවාත්මක ගුණය අධ්‍යාත්මික ගුණය සහ අධ්‍යාපනික තත්ත්වයන් ඉහළ යනවා. වැඩියෙන්ම සතුටු වෙන්න ඕනේ ඔබේ හදවත තුල තියෙන රසභාවයන් උද්දීපනය. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක මම පුංචි තොරතුරක් කියන්නම් ඔබට ආදරණීය ප්‍රේක්ෂක ඔබට. මෙතුමා දැනට ගීත 4800ක් 5000ක් අතර ලියලා තියෙනවා. අපි තාම ජීවිතේ එක ගීතයක්වත් ලියලා නැහැ. ලියන්නෙත් නැහැ. ලියන්නත් බෑ මේ වගේ. හරි, 4800යි 5000. ඒ අතර ඔබ දන්නවද මේ ගීතත් මේ මම දැන් මුමුණනවා ගීත කීපයක් ඒ ගීත ලියලා තින්නෙත් මෙතුමාම තමයි. ඒ තමයි චන්දන ලීනාරච්චි ගායනා කරන සුවඳ තියා මාළඟ ඔබ අරන් යන්න මල්. ඊට පස්සේ ආ ජානක වික්‍රමසිංහ ගායනා කරන කිරුළ මුතුලිහි ඒ ගීත ලියපු ඔහුම ලියනවා පුන්සඳ රෑට ඇවිදින් හේනේ තනියට. මේ ගීතය බොහොම මතවාදයට මතභේදයට සහ සියලු කාරණා උද්දීපන වෙන ගීතයක්. අපි ආරාධනා කරමු එතුමාට මේ ගීතය ලියවිච්ච නිදාන කතාව කියන්න. මහේෂ්, මේ මං හිතන්නේ ඔබ ඉඟි කරන්නේ මාව කතා කරන වැඩේ කියලා මං නේද? අමනේ මං අඩු කරන්නම්. මම රාජ්‍ය සේවයේ ඉඳන කාලේ රාජ්‍ය සේවකයෙක් හැටියට මට සිද්ධ වෙනවා උතුරුමැද පළාතේ දුෂ්කර ගම්මානයක ඇවිදින්. අපි කණ්ඩායමක් ගියා. අපි අවශ්‍ය කෑම එහෙම සම්පාදනය කරගෙන ගියේ අපි ගම්පුරා ඇවිදලා මේ කහටක ස්තිගිලිය පැත්තේ ගම්පුරා ඇවිදලා අවශ්‍ය අපේ අවශ්‍යතා සම්පූර්ණ කරගෙන කෑම කන්න තැනක් හොයාගෙන යනවා. පොඩි ගෙවල් තියෙන ඔක්කොම ඉලොක්ක වෙලි කළ පුංචි ගෙවල්. හැබැයි එක ගෙයක් අපට යතර විශේෂ වෙනවා. ලොකු මැද මිදුලක් තියෙන වටපිලක් තියෙන ඉලොක්ක වෙල්ලපු ගෙයක් අපට හම් වෙනවා. ගෙදර ඉස්සරහ වේබිස්සක් තියෙනවා ශස්ත්‍රීකත්වයේ සංකේතේ. හැබැයි ඒ ගෙදර හිටියේ එකමක වයස්ගත අම්ම කෙනෙක් විතරයි. අවුරුදු 80 ගණනක් වයස ඇති එයාට. අපි ගිහිල්ලා අපේ අවශ්‍යතාවය කිව්වට පස්සේ අම්මා අපට උදව් කරනවා එන්න පුතාලා කියලා. අපට අවශ්‍ය වතුර කෑම මේ පිගන් සම්පාදනය කරනවා. කෑම කාලා ඉවර වෙලා මට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ අම්මගෙන් අහන්න මම එයාට ඉදිරිපත් කරනවා. මට තිබිච්ච ලොකුම ගැටලුව තමයි මේ ලොකු ගෙදර ඒ යායක් ඉදිරිපිට ඇය තනියෙන් කොහොමද ඉන්නේ? ගෙදර කවුරුත් ඉන්න බව පෙනුන්නේ නැහැ. එයට තේරුණා මගේ ප්‍රශ්නේ ඇයි කියනවා පුතේයා ඉන්නවා කියලා. මං හිතුවේ ඇත්තටම සැමියා නැතුව ඇති කියලා. පුතේයා ඉන්නවා කිව්වා. මං ඇහුවා කෝ? එයා ඉතින් හේන තමයි හැමදාම. හේනට ගියාම මාස ගණන් ඉන්නේ නැහැ. හේනට වෙලා ඉන්නවා. දෙවෙනි ප්‍රශ්නේ දරුවෝ ගැන. ඇයි කියනවා පුතේ ළමයි නෑ අපිට. හිටිය නම් මෙලහට ගජීරන්දාරියගොල්ලෝ ළමයි නෑ කිව්වා.
ඒක තමයි එකමක අත්දැකීම මම ලැබුවු. මම කල්පනා කරනවා මගේ පරිකල්පනය ඔස්සේ මම යනවා. ඇයි තාම ප්‍රිය ප්‍රියවාදී සුන්දර අම්ම කෙනෙක්. ඇයි විවාහපත් වෙච්ච අලුත ඊටත් වඩා සුන්දරව ඉන්නේ ඇයි? ඒ කාලේ ඇය අර පිල්කඩ උඩ හාන්සි වෙලා ඉඳගෙන හඳ පායනකොට ඉරිඟු ඇය දිහා බලාගෙන පීදෙන ඇයි මොනතරම් හීන මවන්න ඇද්ද? පුන්සඳරයට ඇවිදින් හේනේ කළුව බිඳ රන් කෙඳි සේම රන්වන් ඉරිඟු විඳවද? දුන්නම හීන දැක දැක මුට දැයි ගෙදර ඉඳ රන් කඳ තාම පැල රකින්නවද නිදි නැතිද? ඒ විදිහට මම මගේ ගීත ලියද්දී මම පාවිච්චි කරන්නේ ඇත්තටම මේ සුරබාවල්ලි කවි පහතරට තියෙන නර්තන ගායනවල පාවිච්චි කරන සුරබාවල්ලි කවිවල තමයි. දෑතින් පන්දුඩ දමමින් ඔලසිනි ඔය ඔය ඡන්දස තමයි මම භාවිත කරන ගීත ලියන්නේ. මේ මේ ගීතේ අන්තිමට තියෙනවා මේ තුන්පත් රැණ වේදෝ කොහොම අපද දෙන රන් කැටි පුතුර ඉඩම අදිවාද මගේ යන ඒ ළමයෙක් පිළිබඳ ඔවුන්ගේ හීනයක් තියෙනවා. ඒ කියන්නේ දරුවෙකුට ඉන්නේ නැද්ද අපේ ඇඳේ කියලා ඒ අම්ම අහන්නේ. වෙන්න පුළුවන්. දැන් මහේෂ් ඔක ඔය ප්‍රශ්නේ දැන් අවුරුදු දෙක තුනකට ඉස්සර මේ අනුරාධපුර පැත්තේ පාසලක මම කිව්වම එක ළමයෙක් නැගිටලා කියනවා මේ ඔහුගේ දවසක විචාරක මහත්මයෙක් ඇවිල්ලා කිව්වා මොන බොරුද ඕවා අපි තේංගුවේ ළමයි අපේ පවුලේ 14 දෙනෙක් හිටියා කිව්වා ළමයි. ඉතින් මම මොකද උත්තර දෙන්නේ ඒකට කොහොමද? මම කිව්ලා කිව්වා පුතේ වෙන්න ඇති තාත්තා හේංගුවේ වෙන්නත් ඇති ළමයි 14ක් ඉන්නත් ඇති හැබැයි 14 වෙනි තාත්තගේමද කියලා කවුරුත්න්නේ හේනට නොගිය විශාල පිරිසක් ගෙවල් වල ඉඳලා තියෙනවා. එහෙම නේද? ඇත්ත කිව්වා. තව ඕනේ. අන්න ඒකයි ගීතයක් තුළ අපිට විවර කරගන්න පුළුවන් විවිධ කාරණා තියෙනවා. දැන් මේ පුන්සඳ රැයට ඇවිදින් හේනේ ගීතය නිරෝෂව බිහි කරපු ගීතේ. ඔස්ටේ මුණසිංහ මහත්මයා සංගීතවත් කර. මේ ගීතය එමෙතුමා මේ ගීතය ඇහෙනකොට කතා කරනකොට මේ නිශාන්ත ආචාර්ය අමරදේවයන් කියපු ගීතයක කොටසක් මතක් වෙනවා. ඒ තමයි මේ පිච්චකක් දෙන්න පුළුවන්ද පොට් මේ D minor එකක් වගේ. P ඒජකට පිලේ පැදුර හේනත අරගෙන යනවා එලා පැදුර මැස්සේ එහි ඇත පෙනවා රතවිපු මෙත් එක මත සිහි වෙනවා ඉතේ දුකට එතකොට කවි කියවෙනවා. ස්තුතියි. ගොඩක් ස්තුතියි. අඟුණු කොළ පැලස්සට බොහොම ස්තුතියි. නිශාන්තයේ අවුලක් නැහැනේ. අපි යමු පුන්සඳරයට අහන්න. කොහෙද යන්නේ? අපි පැලේ ඉඳලා ගෙදරේමු. සින්දුව ගායනා කරයි චාතුර්ය සඳබරණ. හොඳ අත්පොළ සන්නාදයක් දෙන්න චාතුර්ය සමග යෝයෝ.